ආයුබෝවන් කොහොමද යාළුවනේ අදත් ආදරෙන් පිළිගන්නවා අපේ Heart of Cinema YouTube channel එකට අද මම ඔයාලට අරගෙන ආවේ 2023 අවුරුද්දේකුත් උන කුතුහලයෙන් පිරි ගොඩක් වෙනස් වගේම හොඳ අවධානිකින් බලන්න ඕන සුපිරි මලයාලම් මූවි එකක් ඇත්තටම ඔයාලට කියන්න ඕන මාත් මේ මූවි එක තුන් පාරක් විතර බැලුවා ඒ තරම් ටිකක් සංකීර්ණයි හැබැයි ගොඩක් ලස්සනයි ඉතින් මේ මූවි එකේ නම තමයි Pendulum मिस्टर ट्रिलर कैटगरी के वे मूवी एक हतक इहल IMDb अगैक लभ्यतेन कथागन केटियन क्यूवत वैद्यवरे क्या पौल अय एक लसन मीदुम थेन पलातक ट्रिप अख्यान एथन गियाट पसमे वैद्यवर अट एक हीना पेन गो एवगेम एक आट दिन एम सीत उना वगे इति मेघन टिया विस्तर होयागनकोट मे डॉक्टर तेरेनो मे हीन तेन देवल एम तेन एवगेम එයා වෙන කෙනෙක්ගේ හීනෙක හිර වෙලා ඉන්නවා කියලා. ඉතින් ඇත්තටම මොකද්ද මේ හීනේ අභිරහස? මේ වෛද්‍යවරයා ඒකට සම්බන්ධ වුණේ කොහොමද? එයාට මේ හීනේ අතීත කතා හොයා ගන්න පුළුවන් වේද? මේ අතීතයේ උණු දේවල් ඩොක්ටර් විනාශ කරන්න පුළුවන් වේද? ඉතින් මේ අභිරහස් ගැන දැනගන්න මූවි එක ඉවර වෙනකම් බලන්න කියලා ආරාධනා කරනවා. වීඩියෝ එක බලන්න කලින් තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් එමම subscribe කරලා ඊට එහා පැත්තේ තියෙන bell icon එකත් click කරන්න. ඉතින් කතාවේ මුලින්ම අපිට පෙන්වන්නේ එක තාත්තා කෙනෙක් තමන්ගේ පුතාට මැජික් එකක් උගන්වනවා. ඒ පුතාගේ නම තමයි අමීර්. හැබැයි අපිට ඒ දෙන්නම මේ වෙලාව පෙන්වන්නේ නැහැ. මේ පිරිමි ළමයාගේ තාත්තා එයාට කියලා දෙනවා ඒක මැජික් එකක්. ඒ තමන් දකින හීනය තමන්ට පාලනය කරන්න පුළුවන් මායාවක්. ඒකෙන් ඒ කෙනාට සීන ඇතුලේ ඕනෙම දෙයක් කරන්න පුළුවන්. හැබැයි ඒකට අපි අවුරුදු ගාණක් දකින හීන මතක තියාගන්න ඕන. ඒ වලියාගෙන හරි තියාගන්න ඕන. ඒ විදියට කාලයක් ගියාම අපිටම තේරෙනවා මේ දකපු හීන අපිට ආයේ ආයේ පේනවා කියලා. ඒ විදියට හීන පේදි ඔයාට තේරෙනවා නම් අපි දැන් හීනයක් දකිනවා කියලා. ඒ කියන්නේ ඔයාට පුළුවන් ඒ හීනේ පාලනය කරන්න. සීන ලෝකේ රජ වෙන්න. ඉතින් තාත්තා මෙහෙම කියවාම අමීර් අහනවා හීන පාලනය කරන්න පුළුවන් වුණොත් අපිට පුළුවන් අපි ආදරය කරන අයත් ඒ හීනයට ගෙන්න ගන්න කියලා. එතකොට තාත්තා අමීර්ට කියනවා ඔව් කියලා. මෙතනින් මේ කොටස ඉවර වෙලා ඊළඟට අපිට පේනන මේ කතාවේ ප්‍රධාන චරිතය වෙන මහේෂ්. එයා Google Map එකෙන් බලාගෙන කොහේ හරි යන ගමන් තමයි ඉන්නේ. හැබැයි එයා එන්නේ පාරක් ඉවර වුණ තැනකට. මේ නිසා එයා එතන ඉන්න කෙනෙක්ගෙන් අහනවා මේ වෛද්‍ය කඳුර තියෙන්නේ කොහෙද කියලා. හැබැයි ඒ කෙනා කියන්නේ ඔයාට පාර වැරදිලා කියලා. ඉතින් මහේෂ් ආපහු හැරලා යන හදදි දකිනවා එයාගේ අතේ පොඩි ගොළු බෙල්ලෙක් ඉන්නවා. ඉතින් ඒක දැකපු මහේෂ් ඉක්මනටම ඒ ගොළු බෙල්ලව අයින් කරලා දානවා. ඉතින් එයාගේ අතට මේ ගොළු බෙල්ල එන්නේ කොහොමද? ඒ වගේම ඒ ගොළු බෙල්ල ඇතුලේ සැඟවිලා තියෙන කතාව තමයි දැන් අපිට පෙන්වන්නේ. මේ වෙලාව අපිට අතීත කතාවක් පෙන්වනවා. ඒ ගෙහන ළමයි වගේ ඉස්කෝලේ ඇවිල්ලා ගෙදර යන ගමන් ඉන්නවා. කොමාර මේ ළමයි යනකොට එතනට එක පිරිමි ළමෙක් එනවා. මේ ගෙහන ළමයි ටික එයාව දැකලා බය වෙලා ඉක්මනටම යනවා. හැබැයි ඒන්ජල් කියන ගෙහන ළමයා මේ පිරිමි ළමයා එක්ක කතා කරනවා. මේ ගෑනු ළමයාගේ නම තමයි ඒන්ජල්. ඔයාලට මතක ඇති කතාවේ මුලදීම තාත්තා කෙනෙක් එයාගේ පුතාට මායාවන් උගන්වනවා. ඒ මායාවන් ඉගෙනගත් පුතා තමයි මේ ඉන්නේ. එයාගේ නම තමයි අමීර්. ඉතින් මේ ගමේ කටකතාවක් තියෙනවා. අමීර් සහ එයාගේ තාත්තා ඕනිම කෙනෙක්ගේ හිතේ තියෙන දේ කියනවා. ඊළඟට මොනවද වෙන්නේ කියලා උනත් එයාලට කියන්න පුළුවන් කෙනෙක්. ඒ නිසයි මේ ගෑනු ළමයි අමීර් එක වචනයක්වත් කතා කරන්නේ නැත්තේ. ගමේ මිනිස්සුත් එයාලා එක වැඩි ආශ්‍රයක් නැහැ. ඒ වුණාට අමීර් ඒන්ජල්ට කතා කරන නිසා ඒන්ජල් ටිකක් එයාට කතා කරනවා. කොමර් මේ දෙන්න කතා කර කර ඉන්නකොට ඒන්ජල්ගේ තාත්තා ඇවිත් එයාට කතා කරනවා. එයා කොහොමඩවත් කැමති නැහැ එයාගේ දුව මේ අමීර් එක කතා කරනවට. මේ නිසා එයා ඒන්ජල්ට අමීර් එක කතා කරන්න එපා කියලා කියනවා. මේ නිසා ටික දවසක් යනකම් ඒන්ජල් අමීරු මගහරිනවා. ඒත් ඒක අමීර්ගේ හිතට නම් හොඳටම දැනෙනවා. කොමර් දවසක් ඒන්ජල් එයාගේ තාත්තගේ වත්තේ වැඩ කරන සේවකයෙක් එක්ක වාහනේ යන ගමන් ඉන්නකොට එක තැනක වාහනේ නවත්තන්න කියලා කියනවා. එයා ඒ වාහනේ නවත්තන්න කියන්නේ අමීර්ව දැකලා. ඊට පස්සේ ඒන්ජල් යනවා අමීර් එක කතා කරන්න. අමීර් ඒ වෙලාවේ ඒන්ජල්ගෙන් අහනවා ඔයා මාව මගහරිනව නේද කියලා. එතකොට එයා කියන්නේ මං ඔයත් එක්ක කතා කරන්න ආසයි. එයාත් කවුරුත් දකි. දැක්කොත් එයාට ප්‍රශ්නයක් වෙයි කියලා. එතකොට අමීර් අහනවා ඔයාට ඕනේ කාටවත්ම පේන්නේ නැති වෙන්න මාත් එක්ක කතා කරන්නද කියලා. එතකොට ඒන්ජල් අහනවා ඒ කොහොමද කියලා. ඒකට අමීරයාට එක පාරක් කියනවා. ඒ තමයි ගල්කට වලින් පිරුණු නිම්නේ හත් වෙනි සතිපුම් කනුව පහු කරන්න. මීදුමෙන් වැහුණු වතු පාර දිගේ ඇවිත් දර්ග වීදියේ S87 එහෙම කියලා අමීර් ඒන්ජල්ගෙන් අහනවා එතන ගිහින් මං ගැන විතරක් හිතන්න පුළුවන්ද කියලා. එතකොට ඒන්ජල් අහනවා ඒක මැජික් එකක්ද කියලා. අමීර් හිනා වෙලා කියන්නේ ඒක චූටි මැජික් එකක් කියලා.
कुमार एंजल आपो यागे वाहनेट एविला नागिनो मेवेलाव या मुखक्का हृदयक दिहा विमसिल्लेन बलनो हबे ए मुखद्द कियला अपिट पेन्नन्ने ने ईट पास मेदेन अमीर कीप विदियट टिक कालया काटवत्म पेरी नति वेन्न हंब वेनो ए कियान्ने एयालगेम लौकिक हबे एंजल मे दकिन देवल एत्त लोकदे चित्रयट नागिनो कुमारी दवसक इकरायक एंजलट निंद गिहिन एन्नकोट एतन्न कवुरु हरि केनेक एनवा हबे ए केनाव अपिट पेन्नन्ने ने एंजल मे वेलावे अमीर कीप स्थानयट हीनेन यनवा इतिन अमीर एंजल वदकल सतुट वेनवा ए वेलावे अमीरट एहेनवा कवुरु हरि केनेक एंजल कियला कै गहनवा एकट अमीर हितन्ने एंजल एयालगे रहस तवत काट हरि कियला तियेनवा कियला एया एंजल गेन तरहिन अहनवा एई ओया अपे රහස වෙන කෙනෙක්ට කිව්වේ කියලා. මේ නිසා එයාට හොඳටම කේන්ති යනවා. මේ නිසා එතන තිබුණු සේරම ලයිට් ටික නිවිලා ගිහිල්ලා ඒ හීනෙත් අමීර නවත්තනවා. ඉතින් අපේ හිතේ කුතුහලෙ ඉතුරු කරලා ඒ කොටස දැනට එතනින් ඉවර වෙනවා. ඉතින් මේ අතීත කතාවෙන් ආපෝ වර්තමාන කතාවට එනවා. ඊළඟට අපිට පේන්නන්නේ කතා මුලදී පෙන්නපු මහේෂ්ව. මහේෂ් කියන්නේ ડોක්ටර් කෙනෙක්. ඒ වගේම එයා කේරළේට අලුතෙන් පදිංචියට ඇවිල්ලා ඉන්නේ. එයාට ඉන්නෝ ලස්සන බිරිඳක් වගේම ලස්සන දුවෙක්. ඉතින් මහේෂ් එයාලගේ අසල්වැසියෙක් එක්ක කතා කර කර ඉන්නකොට එතනින් ලොරියක් යනවා දකින්න. ඒක දැක්ක ගමන් එයා එතනින් බය වෙලා වගේ ගේ ඇතුළට එනවා. ඒ ඇයි කිව්වොත් මහේෂ්ට ලොරි වලට ෆෝබියා එකක් තියෙනවා. ඒක නිසා තමයි එයා ලොරිය දැක්ක ගමන් ගේ ඇතුළට යන්නේ. කොහමාර පහෝදා උදේ මහේෂ් එගේ හොස්පිටල් එකට යනවා. එතෙන් ගින් එතන තියෙන වැඩ බල බල ඉන්න අතරේ මහේෂ්ගේ යාළුවෙක් වෙන ડોක්ටර් ශබ්දම් ඇවිත් එයාට කතා කරනවා. ඉතින් මේ දෙන්න කතා කරන ගමන් එයාලගේ රාජකාරිය කරන්න යනවා. මහේෂ්ගේ එදා දවසේ පළවෙනි පේෂන්ව බලන්නයි මහේෂ් හදන්නේ. ඉතින් ඒ පේෂන් මහේෂ් ළඟට ඇවිත් එයාගේ ලෙඩේ කියලා බෙහෙත් ගන්නවා. ඊළඟට අපිට පේන්නානේ කඳුකර ප්‍රදේශයක ගමන් කරන ලොරියක්. මේ ලොරිය එන දිහා එක මිනිසෙක් ගහක් උඩට වෙලා බලාගෙන ඉන්නවා. එයා තමන්ට කියා ගන්නවා මට යන්න වාහනේ ඇවිත් කියලා. එහෙම කියලා ලොරි එයා ඉන්න ගහරට එනවත් එක්කම එයා මේ ලොරියට පයින්නවා. ඉතින් ඒ සතර ලොරි ඩ්‍රයිව් කරන ඇන්ටනි එයාගේ සහයකයා වෙන බාබුගෙන් අහනවා මොකද්ද ඒ කියලා. ඒකට බාබු කියන්නේ සමහර විට දිරපු අත්තක් වෙන්න ඇති කියලා. කොහමාර මේ දෙන්න එන්නේ ලොරියට බඩු වගයක් පටව ගන්න. පහවදා උදෙම ආයෙත් එයාලේ ගමට පිටත් වෙන්න. ඉතින් එතනදි ගිම් බාබු ලොරියෙන් බහැලා එළියට එදි දකින්නවා මිනිස්සෙක් එයාලගේ ලොරිය පිටිපස්සේ ඉන්නවා. බාබු ඒ ගැන ඇන්ටනීටත් කියලා එයාව ලොරියෙන් බස්සන්න හදනවා. හැබැයි මේ මිනිස්සයා හෙල්ලෙන්නේවත් නැහැ. ඒක දැක්ව එතන ඉන්න ඉචායා කියන කෙනා මෙතනට ඇවිත් කියනවා ඔයාට ඔහොම ඉන්න දෙන්න එයාට මානසික ප්‍රශ්නයක් තියෙනවා කියලා. හැබැයි ඇන්ටනීට් ඕනේ එයා කොහොම හරි ලොරියෙන් බස්සවන්න. ඉචායා කියනවා එයා හෙට වෙනකොට ලොරියෙන් බහි. මං කොහොම හරි එයාව බස්සවන්නම් කියලා. ඉතින් ඉචාය කතා විශ්වාස කරලා ඇන්ටනීටයි බාබුටයි ඊළඟ හයර් එක තියෙන හෙට පාන්දරට නිසා මේ දෙන්න මෙතනින් යන්න යනවා. ටික දුරක් යනකොට බාබු දකිනවා ඇන්ටනීගේ අතේ පොඩි ගොළු බෙල්ලෙක් ඉන්නවා. හරියට මහේෂ්ගේ අතේ හිටියා වගේම. ඉතින් ඒක ගැන එච්චර හිතන්නේ නැතුව ඇන්ටනී ගොළු බෙල්ලව අයින් කරලා දානවා. ඒ කොටස මේ විදිහට ඉවර වෙලා ඊළඟට අපිට ආයෙමත් පේන්නන්නේ මහේෂ්ව. මහේෂ්ව හම්බ වෙන්න මේ වෙලාවේ සුදු ඇඳගත්තු රැවුලව වගත්තු සීයා කෙනෙක් එනවා. එයා කියනවා එයා ආවේ ගොඩක් දුර ඉඳන් කියලා. ඊට පස්සේ මහේෂ් මේ සීයාගෙන් අහනවා මොකද්ද ලෙඩේ කියලා. ඒකට මේ සීයා කියනවා මගේ පුතා අවුරුදු කීපයකට කලින් අතුරුදහන් වුණා. ડોක්ටර්ට පුළුවන්ද එයා හොයලා දෙන්න කියලා. ඉතින් මහේෂ් මේ වෙලාවේ මේ සීයාට කියනවා ඔයා හම්බ වෙන්න ඕනේ මාව නෙවෙයි මනෝචිකිත්සකවරයෙක් කියලා. මේ නිසා ඒසියත් එතනින් යන්න යනවා. එහෙම ගිහින් ආපහු හැරිලා මහේෂ්ට කියනවා ඔයා හොයලා බලුවොත් විතරයි අපිට පුතාව හොයා ගන්න පුළුවන් කියලා. ඉතින් ඒසිය යනවත් එක්කම මහේෂ්ගේ යාළුවෙක් වෙන ડોක්ටර් ජෙනී මහේෂ්ව හම්බ වෙන්න එනවා. එයා දොරට තට්ටු කරලා ඇතුළට එනවා. ඇවිත් එයාත් එක්ක ටිකක් කතා කර කර ඉන්නකොට එතන ડોක්ටර් ශබ්නාත් එනවා. මේ තුන්දෙනාම එහෙම කතා කර කර ඉන්න අතරේ මහේෂ් කියනවා මම මෙහාට ආවත් හරි දුව කොහෙවත් එක් කරගෙන ගියේ නැහැ. ඒ නිසා හෙට මම පොඩි ට්‍රිප් එකක් යනවා කියලා. ඊට පස්සේ අපිට ආයෙමත් පේනනවා ඇන්ටනීවයි බාබුවයි. ඒ දෙන පාන්දර මේ එනේ දුර හයර් එකක් යන්න. කොමරි මේ දෙන කඩේකට ගිහිලා කෑම කන්න හදනකොට බාබු කන්න කියලා ගත්තු කෑම එක ආපහු අර කලින් වගේම ගොළු බෙල්ලේ කියනවා. ඒක නිසා මේ දෙන කන එකත් නවත්තලා දානවා. මේ ගොළු බෙල්ල එන්නේ කොහෙන්ද කියන එක තමයි මේ දෙන්නට තියෙන ප්‍රශ්නේ. ඉතින් මේ අතරේ මහේෂ් ගෙදර ඇවිත් එයාගේ ලැප් එකෙන් වැඩ වගයක් කරන ගමන් ඉන්නවා. ඒක දැක්පු එයාගේ බෙන්ද ශ්වේත අහනවා ගෙදර ඇවිල්ලා රාජකාරී වැඩද කියලා. එයා එහෙම කියන්නේ එලා ඔස්ට්‍රේලියාවේ ඉද්දිත් මහේෂ් ගොඩාක් කාර් බහුල වුණ නිසායි ආපහු ඉන්දියාවට ඇවිත් තියෙන්නේ. දැන් මෙහෙ ඇවිල්ලත් මහේෂ් කරන්නේ ඒකමයි. ඉතින් මහේෂ් ආයේ එහෙම වෙන්නේ නැහැ කියලා එයාගේ හිත හදනවා.
उन्हें एंटनी बाबू याल की गमने अन्न लोरिया थियन तनट एनवा एनकोड लोरियट बड़ पटवल दाल थियने एंटनी दकिन अर मनुष्य ताम लोरिया उड़ट वेला इन या केंत गिहिल इचायट कथा करना ति इचाय कियाने मे मनुष्य मेहाट एविद तनट मास देखा क्वेनवा मुलद याव अपी एलवान हदन कोट अपिटत मे गोलुबेलांगे प्रश्नट मुहुण देन्न उना एक निसा पस याव कवरुत अल्लन्नवत गिये ने या मेहाट आव दवस इंदां किवे याव एक्कन यान लोरिया केनवा कियला एंटनी इचाय गें अहनो मट दें कियाने मेयावत एक्क यान्नद कियला चाय कियनो मेक पय नम मेक गमनक ने याट यान्न ओने तनट गिहाम या बहलेयाई एहेम गिये नत्तम पोलिसियेट कियान्न कियला එවගේම ඉචායා කියනවා මෙතන තියෙන වැදගත්ම කාරණාව තමයි මේ මාස දෙකකට මෙතෙන්ට මෙච්චර ලොරි ගොඩක් ආව ගියත් ඒ එකක් දිහාවත් මේ මිනිස්සය බැලුවේ නැහැ. ඇන්ටනීගේ ලොරිය ආවට පස්සේ තමයි මේ වෙනස්ම හැසිරීම කියලා. කොමාරි ඒ වෙලාවේ බබ් එතනට ඇවිත් පෙන්නනවා අර මිනිස්සය ලොරිය ඇතුළට ගිහින් ඉඳගෙන ඉන්නවා. ඉචායා යාට කියනවා එතනින් එළියට එන්න කියලා. ඒකට මේ මිනිස්සයා කියනවා තව ටිකකින් වහිනවා කියලා. බබ් පුදුමයෙන් අහනවා මේ මහ අවේ වහින්නේ කොහොමද කියලා. ඉතින් මේ මිනිස්සයාට පිස්සු කියලානේ හැමෝම හිතන්නේ. ඉතින් එයා එයාට හිතන තමයි කියන්නේ කොමාරි ඉචාය වැස්ස ආවත් අතුරට එන්න කියලා මේ මනුස්සයා ආයමත් ලොරි පිටිපස්සට යවනවා ලොරි ස්ටාර්ට් කරලා යන්න පටන් ගත්තාම එයාට ගොඩක් සතුටු හිතෙනවා ඉතින් මේ අතරේ මහේෂුත් ඇගේ ෆැමිලි ට්‍රිප් එක යන්න සූදානම් වෙනවා මම ටික දුරක් ගිහින් මහේෂ් වාහනේ ඩ්‍රයිව් කරන්න කියලා ශ්වේතට දෙනවා ඊට පස්සේ එයා දුව ළඟට යනවා මේ තුන් දෙනා සතුටු නිදහසේ තමයි එළගේ ට්‍රිප් එක යන්නේ කුමාර් මේ අතරේ ඇන්ටනීලා යන පැත්තට හොඳටම වැස්ස වහිනවා අර මිනිස්සයා කියෝ වගේම හරියටම වැස්ස වහින්න නිසා ඇන්ටනී එයාට කියනවා කාලගුණ ඩිපාර්ට්මන්ට් එකේ වැඩ කළා නම් හොඳ නැද්ද කියලා ඉතින් ඇන්ටනී බාබුයි මේ කෙනාව ළඟ තියාගෙන අනම්මනම් කීකේ යනකොට මේ මිනිස්සයා එකපාරටම කියනවා බල්ලෙක් කෙනවා මං ඒක දැක්ක කියලා ඒ කියන්නේ එළගේ වාහනෙට බල්ලෙක් හැප්පෙනවා කියලා හැබැයි ඇන්ටනී ඒක විශ්වාස කරන්නේ නැහැ එයා කියනවා මේ මිනිස්සයා පිස්සෙක් කියලා එතකොට මේ කෙනා කියනවා අමීර් කියන්නේ පිස්සෙක් නෙමෙයි කියලා ඒ කියන්නේ මෙයාගේ නම අමීර් ඔයාලට මතක ඇති අපිට කලින් පෙන්නපු ඒන්ජල්ගේ යාළුව අමීර්ව හැබැයි අමීර් මේ වගේ හැසිරීමක් පෙන්වන්නේ මොකක් නිසා වෙන්න පුළුවන්ද කොහොමරි ඇන්ටනී එයාට පිස්සු කියලා කියවඩ පස්සේ අමීර් කියනවා මට පිස්සු නෑ කෝච් ට්‍රේෂිකා මැඩන්ගේ පන්තියේ ඉන්නකොට කලන්ත දාලා වැටුන විතරයි කියලා මේ කතාවත් එක්කම ඇන්ටනීට වැඩදුරක් යන්න වෙන්නේ නෑ අමීර් කියව වගේම මේ ලොරියට බල්ලෙක් යට වෙනවා ඉතින් ඒ වෙලාවේ ඇන්ටනීට හිතෙනවා මේ කෙනා කියන්නේ ඇත්ත කියලා ඊට පස්සේ ඇන්ටනී අමීර් ගෙන් අහනවා ඊළඟට වෙන්න තියෙන දේත් කියන්න කියලා. එතකොට අමීර් කියනවා තව ගොඩාක් දුර ගියාට පස්සේ මේ ලොරියට මිනිස්සෙක් හැප්පෙනවා කියලා. ඒකර නම් ඇන්ටනී බාබුයි දෙන්නම හොඳටම බය වෙනවා. ඉතින් මේ අතරේ මහේෂුයි ශ්වේතයි තානුයි ලස්සන කඳු තියෙන පැත්තකට ඇවිත් ඉන්නවා. මහේෂ්ට දැනනවා එයාට මේ ඇවිත් තියෙන පැත්ත ගොඩාක් හුරු පුරුද්දයි කියලා. හැබැයි මහේෂ් මීට කලින් මේ පැත්තට ඇවිල්ලා නැහැ. ඉතින් මෙයාලා එතන ටිකක් වෙලා ඉඳලා ආයෙම යන්න පටන් ගන්නවා. ඊට පස්සේ එයාලා තේ එකක් බොන්න කියලා කඩයක් ළඟින් නතර කරනවා. එයාට තේ හදලා ගේන්න කියලා මහේෂ් අර දෙන්න එක එතන තියෙන කන්දක් මුදුනට යනවා. එතෙන්ද එයාට දැනනවා මේ තැන හුරු පුරුදුයි කියලා. එයා හරියට මේ තැන් වලට යන්නේ මේ හැම තැනකටම මීට කලින් එයා ගිහින් තියනවා වගේ. ඉතින් කඩේ කෙනා තේ ගෙනාවට පස්සේ ඒ කෙනා මහේෂ්ගෙන් අහනවා සර් ඔයා මීට කලින් මෙහෙ ඇවිත් තියනවද කියලා. එයා එහෙම අහන්නේ මහේෂ් පුරුදුකාරයෙක් වගේ මේ තැන් වල ඇවිදින නිසා. මහේෂ් කියනවා ඕ මං අවුරුදු ගානකට කලින් කොලෙජ් එකේ යාළුවෙක් එක්ක මෙහාට ආවා කියලා. මේ වෙලාවේ තානු මුදලාලිගෙන් අහනවා කොළේ එක කැරට් තියෙනවද කියලා. ඉතින් මුදලාලි ඔව් කියලා ඒව පෙන්වන්න තානුව පල්ලෙහාට එක්කන් යනවා. එයාලා ගියාම ශ්වේතා මහේෂ්ගෙන් අහනවා අමුතු විදිහට ඉන්නේ ඇයි කියලා. ඒ වගේම එයා කියනවා ඔයා මෙහාට කලින් ඇවිත් නැහනේ. ඇයි අරයට මෙහෙ ඇවිත් තියෙනවා කියලා බොරු කිව්වේ කියලා. මේ වෙලාවේදී මහේෂ් කියනවා මට මේ තැන හුරු පුරුදු ගතියක් දැනෙනවා. හරියට කල්නොත් මෙතෙන්ට මං ඇවිත් තියෙනවා වගේ කියලා. හැබැයි ශ්වේතනම් ඒක එච්චර ගණන් ගන්නේ නැහැ. ටික වෙලාවකට පස්සේ මහේෂ් දකිනවා තානු කාර් එක ළඟට වෙලා මොකක් හරි කරනවා. එයාට හිතෙනවා එතන මොකක් හරි ප්‍රශ්නයක් වෙලා ඇති කියලා. ඉතින් මේ දෙන්න පල්ලෙහාට එද්දි තමයි දැනගන්නේ තානු අතින් කාර් එකේ යතුර ඩිකේ ඇතුළට දාලා ලොක් කරලා කියලා. ඉතින් ඒ වෙලාවේ මහේෂ් ටිකක් කේන්ති ගන්නවා. එයා තානු ටිකක් කෑ ගහනවා. කොමර ශ්වේත තානුව කඩේ ඇතුළට එක්කන් යනවා. මහේෂ් ඒ වෙලාවේ එයාගේ යාළුවෙක් වෙන ડોක්ටර් කෙනෙක්ට කතා කරලා මේ ගැන කියනවා. එතකොට ඒ ડોක්ටර් කියනවා මං කාර් එකක් එවන්නම්. ඒක එද්දි ටිකක් වෙලා යයි කියලා. ඉතින් රෑ 8 විතර වෙනකොට මේ ප්‍රදේශයේ මීදුමෙන් වැහෙන නිසා කඩේ මුදලාලි කියනවා අද දවසට මගේ ගෙදර ඇවිත් ඉන්න කියලා. මොකද මේ හරියේ නවතින වෙන හොටෙල්ස් නැති නිසා. මේ අතරේ ඇන්ටනී බාබුයි කෑම කන්න කියලා කඩේක නතර කරනවා. ඒ වෙලාවේ ඇන්ටනී බාබුට කියනවා
අමීර්ටත් මොනවා හරි කන්න ගිහින් දෙන්න කියලා. එතකොට බාබු කියනවා එයා හොඳටම නිදි කියලා. කොහොම හරි මෙයාලා කෑම කාලා ආපහු යද්දි අමීර් එකපාරටම ඇහැරෙනවා. ඊට පස්සේ කියනවා එයා ඉක්මනටම එනවා කියලා. ඒ කියන්නේ මේ ලොරියට හැප්පෙන මිනිස්සයා. ඉතින් මහේෂ්ලා එහෙම මුදලායේ ගෙදරට ගිහිල්ලා විවේක ගන්නවා. රෑ වෙලා මහේෂ්ට වැදගත් කෝල් එකක් එනවා. ඒත් සිග්නල් නැති නිසා එයා කෝල් කර කරව මහපාරට එනවා. ටික වෙලාවක් මෙහෙම කතා කරලා කෝල් එක කට් කළාට පස්සේ තමයි එයා දකින්නේ එයාලා මේ කොහාටද ඇවිල්ලා ඉන්නේ කියලා. එයාට එහෙනවා ඩොක්ටර් ඩොක්ටර් කියලා කවුරු හරි කෙනෙක් එයාට කතා කරනවා. ඒ වෙලාවේ මහේෂ් කිසිම එළියක් නැතුව පාළු පාරක ඇවිදගෙන යනවා. ඒ පාර කෙළවරි හුළුවත්ත තියාගෙන කෙනෙක් ඉන්නවා දකින මහේෂ් එතනට යනවා. ගින් ඒ කෙනාට කියනවා මට පාර මග හැරුණා කියලා. ඒ වෙලාවේ තමා මහේෂ් දකින්නේ එතන ඉන්න එයාට හොස්පිටල් එකේදී හම්බුන වයසක සීයා තමයි මේ ඉන්නේ කියලා. මහේෂ්ට නම් ගොඩක් පුදුමයි. ඉතින් මේ සීයා මහේෂ්ව දැකලා කියනවා ඔයා මගේ පුතා හොයාගන්නකම් ඔයාලට කවදාවත් මේකින් එළියට එන්න වෙන්නේ නැහැ කියලා. එහෙම කියලා එයා එයාගේ අතේ තියාගෙන හිටපු හුළු අත්ත නිවල දානවා. ඒකෙන් ආයම හැමතැනක්ම කළුවර වෙලා යනවා. මහේෂ් දිගින් දිගටම ඇවිදගෙන යනවා. එයා කෙලින්ම ඇවිදගෙන යන්නේ අපිට කලින් පෙන්නපු ඒන්ජල් අමීර් දෙන්න ඉන්න තැන සිද්ධියට. මෙතෙන්දි අමීරු ඒන්ජලෝයි කතා කර කර ඉන්නවා. අමීර් ඒන්ජල්ට කියනවා අපි ඉන්නේ අපේ හීන ලෝකේ. ඒ නිසා අපේ කැමැත්ත නැතුව කාටවත් මේ හීන ලෝකෙට එන්න බෑ කියලා. ඒ වෙලාවේ මහේෂ් ඒන්ජල් කියලා කතා කරනවා. ඒ කියන්නේ කලින් ඒන්ජල්ට කතා කරලා තියෙන්නේ මේ මහේෂ්. මහේෂ් මෙතෙන්ට ආවේ කොහොමද කියලා අපිට තේරෙන්නේ කතාවේ ඉස්සරහදී. ඉතින් මහේෂ්ගේ හඬ ඇහුනට අමීරට කේන්ති ගිහින් ඒන්ජල්ගෙන් අහනවා ඔයා කවද මෙතෙන්ට එක්කන් ආවේ කියලා. ඒත් එක්කම අමීර් එයාගේ හීනේ නවත්තලා දානවා. එතකොට මහේෂ් දකිනවා එයා ඉන්නේ පාරක් මැද කියලා. ඉතින් ඒ වෙලාවේ එකපාරටම මහේෂ් ඇන්ටනීගේ ලොරියට හැප්පෙනවා. මහේෂ්ගේ ඇස් දෙක ඇරෙන්නේ ශ්වේත කතා කරනකොට. ඉතින් එයා කඳු පාමුල බිම් වැටලා ඉදි තමයි ශ්වේතට හම්බ වෙන්නේ. මේ වෙන සිදුවීම් මහේෂ්ට ගොඩක් තදින් හිතට වදිනවා. එයාට හිතා ගන්න බෑ ඊයරෑ එයාට උනේ මොන වගේ සිද්ධියක්ද කියලා. එයා ශ්වේතට කියනවා එයා ඊයරෑ ලොරියකට හැප්පුණා කියලා. හැබැයි එයාගේ ඇඟේ එකම එක තුවාලයක්වත් පේන්නේ නැහැ. කොහොම හරි මෙයාගේ වාහනේ ආවට පස්සේ මේ කට්ටිය කෙරින්ම එන්නේ හොස්පිටල් එකට. ශ්වේතත් හොඳටම බය වෙලායි ඉන්නේ. එයා ඩොක්ටර් ශබ්නම් අතින් ඒ දවස් උන සිදුවීම කියනවා. එයා කියන්නේ මහේෂ් ලොරියකට හැප්පුණා කියනවා. හැබැයි එයාගේ එක තුවාලයක්වත් නැහැ. එයා කියන දේවල් ටිකක් අමුතුයි කියලා. ශබ්නම් කියනවා එයා ඒ ගැන බලන්නම් කියලා. කොමාරි මේ අතරේ මහේෂ් ඩොක්ටර් ජෙනීව හම්බ වෙන්න එනවා. එයා ජෙනීගෙන් අහනවා මං ට්‍රිප් එක යන්න කලින් දවසේ ඔයා මගේ කාමරයට එනකොට සුදුපාඩු රැවුල තියෙන කෙනෙක් මගෙන් බෙහෙත් අරන් ගියා. ඔයා එයාව දැක්කද කියලා. ඒකට ජෙනී කියනවා එහෙම කෙනෙක් නම් මං දැක්කේ නැහැ. හැබැයි මං එද්දි ඔයා හොඳටම නිදාගෙනයි හිටියේ. එහෙම කෙනෙක් ආවද කියලා දැනගන්න ඕන නම් ලෙඩුන්ගේ රෙජිස්ටර් එක බලන්න පුළුවන් නේ කියලා. මහේෂ් කියනවා මං ඒක කලින්ම බැලුවා. හැබැයි එයා ඒක රෙජිස්ටර් වෙලා නැහැ කියලා. ඇත්තටම කවුද මේ සීයා? ඒ වගේම මහේෂ් කොහොමද අමීර්ගේ පොඩි කාලයට ගියේ? එයාලගේ රහස දැනගත්තේ? මේ වගේ දේවල් ඔයාලගේ හිතට ඇවිත් ඇති. ඉතින් ඒ ගැන අපි ටිකෙන් ටික දැනගමු. අපිට වගේ මහේෂ්ටත් ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒ වගේම ශ්වේතටත් මහේෂ් ගැන බයක් දැනලායි තියෙන්නේ. එයා කියන්නේ මහේෂ් හිතින් මවාගත් දෙයක් ගැන කියවනවා කියලා. ඒකට මහේෂ්ට තරහක් යනවා. එයා කියනවා ඊයේ මං හැප්පුණු ලොරිය අංකේ KLW.97. ඇත්තටම ඒ කියන ලොරිය තිබෙ නැත්තම් මං පිළිගන්නවා ඒක මං හිතින් මවාගත් එකක් කියලා. කොමාරි මහේෂ් ඊළඟට යන්නේ එයා හැප්පුණු ලොරිය විස්තර හොයලා බලන්න. එහෙම ලොරියක් තියෙනවා කියලා දැනගත්ත මහේෂ්ට පොඩි හිනාවකුත් මූණට එනවා. මොකද එහෙම ලොරියක් හරි තියෙනවා කියලා. හැබැයි ඒ හිනාව නැති වෙන්නේ එච්චර වෙලා යන්නේ නැහැ. ඒ මොකද කියනවා නම් මේ ලොරිය අවුරුදු 15ක ඉඳන් පාවිච්චි කරන්නේ නැහැ. ඒක ගොඩාක් පරණ ලොරියක් කියලා ඒ නිලධාරියා කියනවා. 2003 අවුරුද්දේ තමයි මේ ලොරිය ලයිසන් එක අන්තිමට අරගෙන තියෙන්නේ. ඉතින් ඒක දැනගත්තු මහේෂ් පුදුම වෙනවා. එයා ඊයේ හැප්පුණු ලොරිය කොහොමද පරණ ලොරියක් වෙන්නේ කියන එක තමයි ඊළඟට මහේෂ්ගේ හිතට වද දෙන ප්‍රශ්නය. කොහොමරි එදාරෑ මහේෂු එයාගේ යාළුව දෙන්නයි ශ්වේතා මේ ගැන කතා වෙනවා. එයාලා නම් කියන්නේ සමහරට ඒ නම්බර් එකටම සමාන ලොරියක් තියෙනවා වෙන්නත් පුළුවන් කියලා. ඒත් මහේෂ්ට නම් මේ ගැන හොයාගන්න ලොකු උනන්දුවක් තියෙනවා. කොමාරි පහුවදා උදේ මහේෂ් යනවා මේ ලොරිය අයිතිකරුව හොයාගෙන. ඔයාලා දන්නවනේ මහේෂ් හැප්පුණේ ඇන්ටනීගේ ලොරියට. ඉතින් මහේෂ් හොයාගෙන ඇවිත් තියෙනවා ඇන්ටනීව. හැබැයි එයා අපි කලින් දැක්කට වඩා දැන් ටිකක් වයසයි වගේ. මහේෂ් එයාගෙන් ලොරිය අංකි කියලා අහනවා මේ ලොරිය ඔයාගේද කියලා. ඇන්ටනී කියනවා ඔව් මගේ තමයි. හැබැයි දැන් අවුරුදු 15කට විතර කලින් කියලා. ඊට පස්සේ මහේෂ් කියනවා මං ආවේ මේ ලොරියට සිද්ධ වුණ අනතුරක් ගැන දැනගන්න කියලා. ඇන්ටනී කියනවා අවුරුදු 15කට කලින් සිද්ධ වුණ අනතුරු ගැන ඇයි දැන් අහන්නේ? දැන් ලොරියත් නැහැ කියලා. මේ වෙලාවේ මහේෂ් කියනවා
මට දැනගන්න ඕන එක අනතුරක් ගැන විතරයි මරයූර් කන්නලූර් කඳුකර මාර්ගයේදී අනතුරක් වුණාද කියලා. එතකොට ඇන්ටනි පොදුම වෙනවා. එයා කියන විදිහට ඒ අනතුර එයාට කවදාවත් අමතක වෙන්නේ නැති එකක්. මොකද අමීර් කියන කෙනා කියපු හැම දෙයක්ම ඇත්ත උන නිසා. කොහොමරි එදා ලොරියට ඇත්තටම මිනිස්සෙක් කැපුණා කියලා ඇන්ටනි කියනවා. එතකොට මහේෂ් අහනවා ඒ කෙනාගේ මූණ මතකද කියලා. ඇන්ටනි කියන්නේ මට හොඳටම විශ්වාසයි කෙනෙක් කැපුණා කියලා. හැබැයි මායි බබුයි විනාඩි 30ක් විතර ඒ හැප්පුණු කෙනා හෙව්වත් හම්බ උනේ නැහැ. ඒ වගේම ටික වෙලාවකින් බලනකොට ලොරිය ඇතුළේ හිටපු අමීරු තතුරු දහන් වෙලා හිටියා කියලා. ඉතින් මේ කතාව අහගෙන ඉන්න මහේෂ් අහනවා අමීර් ගැන වෙන මොනවද දන්නේ කියලා. ඇන්ටනි කියනවා එච්චර දෙයක් නම් දන්නේ නැහැ. හැබැයි එයා ඒ දවසේ කොච්චි ත්‍රේෂිකා කියන මැඩම් කෙනෙක් ගැන කීව මතකයි කියලා. ඊට පස්සේ මහේෂ් එතනින් යන්නේ යනවා. ඒ යන්න හදනකොටම ඇන්ටනි මහේෂ්ට කතා කරලා කියනවා අමීර් ළඟපාත ඉන්නවනම් ගොළු බෙල්ලොත් ඉන්නවා කියලා. ඉතින් මහේෂ් එයාගේ ප්‍රශ්නෙට උත්තරයක් හෙව්වත් ඒකෙන් වෙන්නේ මහේෂ්ව තවත් අතරමං වෙන එක. එදා රෑ මෙයා ජෙනීව මුණ ගැහෙන්න යනවා. ඒ වෙලාවේ ජෙනී එයාට කතාවක් කියනවා. ඒ ජෙනී එක හොස්පිටල් එකක වැඩ කර කර ඉන්නකොට උන දෙයක්. ඒ අවුරුදු 24ක් 25ක් වගේ කාන්තාවකට සර්ජරි එකක් කරන්න සියලුම දේවල් ලෑස්ති කරලා තියෙද්දි එකපාරටම ECG වල පොඩි වෙනස්කම් වගේක් වෙලා සිහිය එන එක නැතර වෙලා තියෙනවා. ඉතින් මේ ඩොක්ටර්ස්ලා කොහොමයි ට්‍රයි කරලා එයාට ආයෙත් සිහිය ගත්තට පස්සේ එයා කියලා තියෙනවා මං සිහිය නැති වුණ වෙලාවේ මං ඇක්සිඩන්ට් වුණ තැනට ගියා. එතෙන්දි මීට අවුරුද්දකට විතර කලින් මියගේ මගේ පෙම්වතා එක්ක මං කතා කරා කියලා. කොහොමරි එතෙන්දි මේ පෙම්වතා මේ යන්න කලින් එයාට කියපු නැති දෙයක් ඒ වෙලාවේ කියලා තියෙනවා. ඉතින් පස්සේ ඒ නොකියපු දේ ගැන හොයලා බලනකොට එයා ඒ කිව්ව දේ ඇත්තක් කියලා හොයාගෙන තියෙනවා. ඉතින් ඒ දවස්වල මේ සිද්ධිය ගැන හොයලා බලලා තියෙන්නේ මේ ෆීල්ඩ් එක ගැන දන්න ජෝන් මාස්ටර් කියලා කෙනෙක් කියලා ජෙනි කියනවා. ඒ කියන්නේ මේ වගේ අමුතු සිදුවීම් ගැන දැනුමක් තියෙන කෙනෙක් තමයි ජෝන් මාස්ටර්. ඒක නිසා ජෙනි මහේෂ්ට කියනවා ගිහින් ජෝන් මාස්ටර්ව මුණ ගැහෙන්න කියලා. පහවදා මහේෂානෝ මේ ජෝන් මාස්ටර්ව මුණ ගැහෙන. ඉතින් ජෝන් මේ ගැන මහේෂ්ට පැහැදිලි කරලා දෙනවා. ඒ කෙනෙක්ට පුළුවන් පැහැදිලි සිහින දකින්න. ඒ කියන්නේ නින්දේ ගැඹුරු අනුව ඒ කෙනාට සිහිනය තුළ ඉන්නවා වගේ දැනෙන්න පුළුවන් කියලා. හරියට හැබෑ ලෝකේ වෙන දෙයක් වගේම. හැබැයි ඒ කෙනාට පුළුවන් නම් එයා ඉන්නේ හීනයක් ඇතුළේ කියලා තේරුම් ගන්න. ඒ කෙනාට පුළුවන් එයාට හිතන විදිහට මේ හීනය වෙනස් කරගන්න. ඒ වගේම පාලනය කරන්න. මේ හැකියාව ගොඩක් දුර්ලභ දෙයක් කියලා ජෝන් කියනවා. ඒ වගේම මේ විදියට දකින සිහින මාස දෙකක් විතර එකිනෙකට පෙළ ගස්වාගෙන ඒව ගැන විමසිල්ලෙන් හොයලා බැලුවොත් ඒ සිහිනවල ඉන්න සමහර පුද්ගලයන් ස්ථාන නැවත නැවතත් තියෙනවා කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් ඩ්‍රීම් සිග්නල් කියලා හඳුන්වනවා කියලා ජෝන් කියනවා. ඊට පස්සේ එයා කියනවා මහේෂ්ගේ සීනේ ගැන සලකලා බලනකොට ඒ හීනේ මහේෂ්ගේ එකක් නෙමෙයි කියලා මට තේරෙනවා. ඔයා ගොඩාක් කාලයක් ඉඳලා ඒ හීනේ කොටස්කාරයෙක් වෙන්න පුළුවන්. සමහර විට මේ හීනේ ඔයා හීනේදි දැක්ක ළමයි දෙන්නගේ එක්කෙනෙක්ගේ වෙන්න පුළුවන්. ඒ වගේම අනිවාර්යයෙන්ම මේ කෙනා ජීවතුන් අතර තමයි ඉන්නේ. එයාගේ යටිසිතින් උපද්දවන දේ තමයි මේ හීනෙන් පේන්නේ. ඒක නිසා ඒ කෙනා හොයාගන්න කියලා ජෝන් මාස්ටර් මහේෂ්ට කියනවා. ඒ වගේම එයා කියනවා මේ හීනේ අයිතිකාරයාගේ අරමුණ ඊට වෙන කම්ම මහේෂ් මේකේ කොටස්කාරයෙක් විදිහට නැවත නැවතත් ඉන්නවා කියලා මාස්ටර් කියනවා. ඉතින් මහේෂ්ට මේ හීනේ ඉන්න හැබෑ පුද්ගලයන්ව හොයාගන්න පුළුවන් වෙයිද? මේ හීනේ අයිතිකාරයාගේ සැබෑ අරමුණ මොකක් වෙන්න පුළුවන්ද? මේ ගැන දැනගන්න කතා විමසෙල්ලෙන් අහන්න කියලා ආරාධනා කරනවා. ඉතින් මහේෂ්ට දැන්ව බලාපොරොත්තුවක් වගේම ලොකෝ වැඩකුත් කරන්න තියෙනවා. පහවදා උදේම මහේෂ් ජෙනීට කතා කරලා එයා මේ ගැන හොයලා බලන්න යනවා කියලා කියනවා. හැබැයි මහේෂ් මේ ගැන ශ්වේතට කියන්නේ යන්නේ නැහැ. මහේෂ් කියන්නේ එයා යන්නේ කොන්ෆරන්ස් එකකට කියලා. ඉතින් එයා එයාගේ සීන ලෝකයේ ඉන්න සැබෑ පුද්ගලයා කවුද කියලා හොයන්න අර කඳුකර ප්‍රදේශයට ආපහු එනවා. මහේෂ් මුලින්ම යන්නේ කොච්චි ත්‍රේෂිකා ගුරුවරියගේ ගෙදරට. මොකද අමීර් මේ ගුරුවරිය ගැන තමයි ඇන්ටනීට කියලා තිබ්බේ. මහේෂ් එතනට ගිහින් මේ ටීචර්ගෙන් අහනවා මෙයට අවුරුදු කීපයකට කලින් ඔයා උගන්වපු පන්තියක ළමයේ කලන්ත දාලා මතකයේ අමතක වුණාද කියලා. මොකද එයා එහෙම අහන්නේ ඇන්ටනි මහේෂ්ට කිව්වා අමීර් පන්තියේදී කලන්ත දාලා වැටිලා එයාගේ මතකයේ නැති වුණා කියලා කිව්වා කියලා. ටීචර් මහේෂ්ගෙන් අහනවා ඔයා කියන්නේ අමීර් ගැනද කියලා. ඊට පස්සේ මේ ටීචර් එදා උණු සිදුවීම මතක් කරනවා. ඒ 1989 ඔක්තෝබර් මාසයේ දවසක්. ඒ කියන්නේ මීට අවුරුදු 34කට කලින් මේ ටීචර්ගේ ඉස්කෝලේ ළමයින්ට පාඩමක් කියලා දෙදී ඉන්නකොට හදිසියෙම ඒන්ජර් කියන ගෙහම ළමයා කලන්ත දාලා වැටෙනවා. ඊට ටික වෙලාවකට පස්සේ අමීරුත් කලන්ත දාලා වැටෙනවා. ඒකෙන් ඒන්ජර්ට කිසිම දෙයක් වෙන්නේ නැහැ. හැබැයි අමීර් වැටුණු පාර ගලක ඔළුව වැදිලා මතකය නැති වෙලා තියෙනවා. ඉතින් ගමේ මිනිස්සු අමීරුයි අමීර්ගේ තාත්තා ගැනයි අමුතු කතා කියන නිසා ඒන්ජර්ගේ තාත්තා ගමේ මිනිස්සු එක්ක එකතු වෙලා එයාලව එළවලා දාලා
ඉතින් මහේෂ් මේ ටීචර් ගෙන් ඒන්ජල් ඉන්න තැන ගැන දැනගන්නවා ඊළඟට මහේෂ් යන්නේ ඒන්ජල්ව මුණ ගැහෙන්න ඒන්ජල් දැනට පුස්තකාලාධිපතිනියක් විදිහට වැඩ කරන ගමන් ඉන්නේ ඉතින් මහේෂ් මේ ගැන ඒන්ජල්ට කියනවා ඒත් ඒන්ජල්ට හිතා ගන්න බෑ එයාගේ ළමා කාලය ගැන පිටකෙනෙක් ඇවිත් කියනකොට එයා වැඩිය මහේෂ්ට මේ විස්තර කියන්න කැමති වෙන්නේ නැහැ ඒ නිසා මහේෂ් කියනවා ඒ සිහිනේ හිටපු එක්කෙනෙක් හරි දැක්ක නිසා මගේ හිතට නිදහස් කියලා. එහෙම කියලා එයා මෙතනින් යනවා. මොකද මේ දකින්න දේවල් බොරුවක් නෙවෙයි කියලා මහේෂ්ට ඒකෙන් තේරෙනවා. ඉතින් ඒන්ජල්ව හම්බ වෙලා මහේෂ් එදාරෑ යනවා ආයම ජෝන් මාස්ට් මුණ ගැහෙන්න. ඒත් මහේෂ්ගේ හිතේ දැන් ප්‍රශ්නයක් තියෙනවා. අමිරට මොකද උනේ? එයා දැන් කොහෙද ඉන්නේ කියන එක ගැන. එතකොට ජෝන් මාස්ට් කියන්නේ මහේෂ් කාල පරිච්ඡේද දෙකක හීන දෙකක් දැකලා තියෙනවා. එකක් තමයි අමිරට සිහිය නැති වෙන්න කලින් කොටස. ඊළඟ එක තමයි එයා අර ලොරියට හැප්පෙන්න ගිය එක. ඒ ලොරිය ඉඳලා තියෙන්නේ සිය විකල් උන මැදි වයසේ අමිර. ඒ කියන්නේ මෙතන කාල පරිච්ඡේද දෙකක සිද්ධි දෙකක්. ඒ අනතුරේ අමිරට ලොකු දෙයක් වෙලා තියෙනවා. ඒක තමයි මහේෂ් හොයා ගන්න ඕන. හැබැයි අමිරට උනේ මොකද්ද? එයාගේ මතකේ නැති උනේ කොහොමද කියලා ඇත්ත ලෝකයේදී හොයා ගන්න බෑ. ඒක හොයා ගන්න පුළුවන් සිහිනේ ඇතුලේදී විතරයි. හැබැයි මේ දේ මහේෂ්ට විතරක් කරන්න බෑ. මොකද ඒ සිහිනවල අතීතය ගැන මහේෂ් මුකුත්ම දන්නේ නැති නිසා. ඒ නිසා මේ සිහිනේට ඒන්ජල්ව සම්බන්ධ කරගන්න කියලා ජෝන් කියනවා. මොකද ඒන්ජල් පොඩි කාලේ උන දෙයක් තමයි මේ හීනේ පළවෙනි කොටසේ තිබුණේ. ඉතින් ඒන්ජල්ගේ යටිහිතේ තියෙන මතකයන්වල අමීර් කියපු දේවල් තියෙනවා. ඒන්ජල්ව හීනට එක්ක ගියොත් මහේෂ්ට පුළුවන් වෙනවා එයාගේ මාර්ගයෙන් ඒ තැන්වලට යන්න වගේම ඒ දේවල් දකින්න. එහෙම කියලා ජෝන් මාස්ට් කියනවා ඒන්ජල්ව ආයෙමත් හම්බ වෙලා අමීර් කියලා දුන්න ඩ්‍රීම් සිග්නල් ගැන හොයා ගන්න. එතකොට මේ ප්‍රශ්නෙට විසඳුම් හොයා ගන්න පුළුවන් කියලා. ඉතින් ඊට පස්සේ මහේෂ් යනවා ඒන්ජල්ව හම්බ වෙන්න. එයා ඒන්ජල්ට කතා කරලා ටිකට් කාර් එකට නගින්න කියනවා. ඊට පස්සේ මහේෂ් ඒන්ජල්ගෙන් අහනවා අමීර් එයාට කියලා දුන්න එක එක තැන් ගැන මතකයිද කියලා. ඔයාලට මතකයිනේ අමීර් පොඩි කාලේ ඒන්ජල්ට කිව්වා ඒ දෙන්නට තනියම කතා කරන්න පුළුවන් තැනක් ගැන. අන්න ඒ වෙලාවේ කිව්ව දේ ගැන තමයි මහේෂ් මේ අහන්නේ. ඒකට ඒන්ජල් කියන්නේ අමීර් ඒ වගේ තැන් කීපයක් ගැන කිව්වා. හැබැයි මට දැන් ඒව මතක නැහැ. ඒක වෙලා සෑහෙන කාලයක්නේ කියලා. ඒ වෙලාවේ මහේෂ් ඒන්ජල් ගෙන් පොඩි උදව්වක් ඉල්ලනවා. ඒ සිහිනවලින් කියපු තැන්වලට මහේෂ්ව එක්ක යන්න කියලා. හැබැයි ඒකට නම් ඒන්ජල් කැමති වෙන්නේ නැහැ. මොකද ඒ නීම්නේ තියෙන්නේ මෙතන ඉඳන් කිලෝමීටර 200ක් විතර ඈතින්. එයාට ඒ දේ කරන්න බෑ කියලා ඒන්ජල් කාර් එකෙන් බහිනවා. ඉතින් කාර් එකෙන් බහිනකොට ඒන්ජල් ඉන්නේ එයා කිව්ව නීම්නේ. හැබැයි ඒන්ජල්ටත් හිතා ගන්න බෑ ඒක උනේ කොහොමද කියලා. එතකොට මහේෂ් කියනවා අපි දෙන්න දැන් ඉන්නේ හීනක කියලා. කොමාරි මහේෂ් ඒන්ජල්ට කියනවා අමීර් එදා ඔයාට සීන තැන් ගැන කියපු දවස මතක් කරගන්න කියලා. ඉතින් ඒන්ජල් ඒක මතක් කරනකොට මේ දෙන්න ඒ දවසට යනවා. අමීර් ඒන්ජල්ට ඒ තැන් ගැන කියපු තැන ඔයාලට මතක ඇති. ඊට පස්සේ ඒන්ජල් ජීප් එකකට නැගලා යන්න යනකොට ඔයාලට මතක ඇති එයා මොකක් හරි දෙයක් දිහා විමසිල්ලෙන් බැලුවා. ඒ වෙන මොකක්වත් දිහා නෙවෙයි ඒන්ජල් බලාගෙන ඉන්නේ මහේෂ් දිහා. ඒ කියන්නේ මහේෂ් ඒ උණ සිද්ධිය දැන් සීනේ ඇතුළේ ඉඳන් බලාගෙන ඉන්න එක තමයි ඒන්ජල් පොඩි කාලේ ඒ දැකලා තිබුණේ. කොහොම හරි අමීර්ගේ තාත්තා අමීරට කියනවා ඒන්ජල් එතනට ආවේ තනියම නෙවෙයි ඒ මිනිසා අතීතයෙන් වර්තමානයෙන් වගේම අනාගතයෙන් ආව කෙනෙක් කියලා. කොහොම හරි මේ සිද්ධියත් එක්ක එදාරා ඒන්ජල්ටයි මහේෂ්ටයි දෙන්නටම ඇහැරෙනවා. එතකොට අපිට මෙච්චර වෙලා පෙන්නුවේ මේ දෙන්නම දකපු එක හීනයක්. ඔයාලට මතක ඇති මහේෂ් ඒන්ජල්ගෙන් ඒ නිම්නේට එක්ක යන්න කියලා ඉල්ලුවත් එයා කැමති වුණේ නැහැ. හැබැයි එදා රෑ හීනෙන් ඒන්ජල් ඒ නිම්නේ දකිනවා. එතකොට තමයි මහේෂුත් අර ජෝන් මාස්ට් කිව්වා වගේ ඒ හීනයට එන්නේ. ඇත්තට මේක උනේ කොහොමද? ඉතින් එදා දවසේ ආයෙම මහේෂ් ඒන්ජල්ව හම්බ වෙනවා. එතකොට ඒ දෙන්න කතා වෙනවා ඒ දෙන්න කලින් දවසේ දැකපු හීනේ මේ දෙන්නම හිටියක ගැන. ඒන්ජල් කියන්නේ එයාලා එදා දවල් ඒ ගැන කතා කරපු නිසා රෑ ඒක හීනෙන් පේන්න ඇති. ඒත් මේක හවුල් හීනයක් නෙවෙයි. මං දැකපු නිකන් හීනයක් විතරයි කියලා. ඒත් මහේෂ් කියන්නේ ඒක ඒ දෙන්න හවුලේ දැකපු හීනයක් කියලා. ඒන්ජල් අහනවා ඒක ස්ථීරවම කියන්නේ කොහොමද කියලා. මේ වෙලාවේ මහේෂ් අහනවා ඒ හීනේදි අමීර් කිව්ව දේවල් මතකයිද කියලා. හැබැයි ඒන්ජල්ට ඒ හීනේ එච්චර මතක නැහැ. ඒ වෙලාවේ මහේෂ් අමීර් කියපු ස්ථාන ඔක්කොම මතකෙන් ඒන්ජල්ට කියනවා. එතකොට ඒන්ජල්ටත් මතක් වෙනවා අමීර් කියපු දේවල් තමයි දැන් මේ මහේෂ් කියන්නේ කියලා. ඉතින් මේ දෙන්නගේ කතා බහ ඉවර වෙලා මහේෂ් යනවා ජෝන් මාස්ටර්ව හම්බ වෙන්න. එයා මේ ගැන කියනකොට ජෝන් මාස්ටර් කියන්නේ ඒන්ජල් ඒ සීනේ මතක නැහැ කියනවා. කියන්නේ එයා මොනවා හරි දෙයක් වගේ හංගනවා.
වෙන්න පුළුවන්. සමහර විට මේ හීනවල මොනවාරි දෙයක් සිදු වෙලා තියෙනවා. ඒක ඒන්ජල් හංගන්න හදනවා වෙන්න පුළුවන්. ඒක නිසා ඒන්ජල් එක්ක සීනේට යනකොට පරිස්සම් වෙන්න කියලා. මොකද ඒ හීනේ නිර්මාණය වෙන්නේ ඒන්ජල් හිතන දේවල් වලින් නිසා. ජෝන් කියනවා ඒන්ජල් කියන්නේ ඇත්තද බොරුවද කියලා ඔප්පු කරන්න පුළුවන් මොනවාරි හොයාගන්න කියලා. ඒ කියන්නේ ඒන්ජල්ගේ හිතේ තියෙන මතකයන් වලට අනුව තමයි මහේෂ්ට හැම දෙයක්ම පේන්නේ. හැබැයි ඒන්ජල් මොකක් හරි දෙයක් එයාගේ යටි හිතේ හංගන්න හදනවා නම් මේ මහේෂ් දකින දේවල් ඇත්තමද එහෙමත් නැත්නම් බොරුවද කියලා දැනගන්න පුළුවන් දෙයක් හොයන්න කියලා. ඉතින් මහේෂ් ඊළඟට යනවා ඒන්ජල් පොඩි කාලේ එයාගේ තාත්තා යටතේ වැඩ කරපු ඩ්‍රයිවර්ව හම්බ වෙන්න. එයාගේ නම තමයි බෙනි. ඔයාලට මතක ඇති ඒන්ජල් එක ජීප් එක ඩ්‍රයිව් කරන් ගිය කෙනා තමයි මේ. එයා මේ වෙද්දි ටිකක් වයසයි. ඉතින් මහේෂ් එයාගෙන් ඒන්ජල් ගැන අහලා බලනකොට මහේෂ් දැනගන්නවා ඒන්ජල්ට හොඳට චිත්‍ර අඳින්න පුළුවන් කියලා. ඒ විතරක් නෙවෙයි බෙනි ඒන්ජල් එක්ක එයාගේ තාත්තගේ බංගලාවේ ඉස්සරහ ගහපු පරණ ෆොටෝ එකකුත් WhatsApp කරන්නම් කියලා මහේෂ්ට කියනවා. ඉතින් බෙනි මේ ෆොටෝ එක එවුවට පස්සේ මහේෂ් ඒ ෆොටෝ එක දිහා හොඳට බලනවා. ඒකේ තියෙන්නේ තට්ටු දෙක බංගලාවක් ඉස්සරහ ඒන්ජලුයි බෙනි ගහපු ෆොටෝ එකක්. කොමාරි අහපෝ මහේෂු ඒන්ජලුයි ආයෙමත් සීනේදි මුණ ගැහෙනවා. මේ පාර ඒන්ජල් මහේෂු එක්කන් යන්නේ ඇමරිකේ පහත්වන හරස් වේදියට. මෙතන තමයි ඒ දෙන්න මුණ ගැහුනේ. එතෙන් ගිහින් මේ තැන ගැන කතා කර කර ඉන්නකොට මහේෂ් ඒන්ජල්ට කියනවා මාව ඔයාගේ වතු බංගලාවට එක්කන් යන්න කියලා. මොකද මහේෂ් හදන්නේ ඒන්ජල් මේ සිහින වලින් පෙන්නන්න බොරුවක්ද කියලා බලා ගන්න. ඒන්ජල් මුලදී මේකට කැමති වෙන්නේ නැහැ. එයා කියන්නේ මේ වෙද්දි ඒ බංගලාව කඩලා දාලා එතන වෙන එකක් හදලා කියලා. එතකොට මහේෂ් කියනවා ඒක ප්‍රශ්නයක් නෙවෙයි. අපි ඉන්නේ හීනෙක. අපිට ඕන දෙයක් නිර්මාණය කරන්න පුළුවන්. ඒ නිසා ඔයා ඔයාගේ බංගලාව නිර්මාණය කරන්න කියලා. ඉතින් මහේෂ්ගේ බලකිරීම නිසාම ඒන්ජල් මහේෂ්ව ඒ බංගලාවට එක්කන් යනවා. මහේෂ් අහනවා ඔයා මේ බංගලාවේ කොච්චර කල් හිටියද කියලා. ඒන්ජල් කියනවා මාස 6ක් 7ක් වගේ කියලා. ඊට පස්සේ මහේෂ් කියනවා ඔයාට තියෙන පුදුම මතක ශක්තියක්නේ. මාස 6ක් හිටපු ගෙදර උනත් හොඳට මතකයේ තියෙනවනේ කියලා. හැබැයි ඔයාලට මතක ඇති බෙනි ඒපු ෆොටෝ එකේ තිබුණේ තට්ටු දෙකක බංගලාවක්. ඒත් මෙතන දැන් තියෙන තනි තට්ටුවක එකක්. ඉතින් මහේෂ් ඒන්ජල්ට කියනවා මම බෙනිව හම්බ වෙන්න ගියා. එයා මට ෆොටෝ එකක් එව්වා. ඒකේ තිබ්බනම් බංගලාවේ තට්ටු දෙකක් තියෙනවා කියලා. එහෙම කියද්දි ඒන්ජල් ගොඩක් කලබල වෙනවා. මහේෂ්ට තේරෙනවා ඒන්ජල් හිතලම මොනවා හරි දෙයක් හංගනවා කියලා. එයා ඒන්ජල්ට කියනවා මේ බංගලාව හරියට නිර්මාණය කරන්න කියලා. ඊට පස්සේ ඒන්ජල් ආයෙමත් මේ බංගලාව හරියට නිර්මාණය කරනවා. ඉතින් මෙතෙන්දි වෙන්නේ ඒන්ජල් හිතේ හංගගෙන හිටිය මේ ගෙදර උඩ කොටස ගැන හිතන එක. මොකද එයාගේ ගැන හිතුවොත් විතරයි මහේෂ්ට ඒක දකින්න පුළුවන්. මොකද මහේෂ් දැන් ඉන්නේ ඒන්ජල්ගේ අමීර්ගේ හීනේක නිසා. ඊට පස්සේ ඒන්ජල් එයාට එපා කීවත් මහේෂ් මේ බංගලාව ඇතුළට යනවා. ඔයාලට මතක ඇති මේ කොටස අපිට කලින් පෙන්නවා. එතෙන්දි ඒන්ජල් නිදාගෙන ඉන්නකොට එයා ළඟට කවුරු හරි එනවා. ඒ වෙන කවුරුවත් නෙවෙයි මහේෂ්. මෙතෙන්දි අපිට කියන්නේ අපි දකින හීන අපිට ආයේ ආයේ පේනවා. හීන වලින් වර්තමානයට අතීතයට අනාගතයට හැම තැනකටම යන්න පුළුවන්. ඒන්ජල් පොඩි කාලේ දෙකපු හීනයට වර්තමානයේ ඉඳන් මහේෂ් කියපු එක තමයි කලින් සිද්ධියදී අපි දැක්කේ. කොහොමරි මහේෂ් දකින ඒන්ජල් ඇඳපු චිත්‍ර. ඒ චිත්‍රවල මහේෂුත් ඉන්නවා. ඒ කියන්නේ ඒන්ජල් මහේෂ් ගැන කලින් ඉඳලම දැනගෙන ඉඳලා තියෙනවා. ඔයාලට මතක ඇතිනේ ඒන්ජල් අමීර් හම්බ වෙලා එද්දී මහේෂ්ව දකිනවා. අන්න ඒ දැක්ක එක තමයි ඒන්ජල් මේ චිත්‍රයට නඟලා තියෙන්නේ. ඉතින් ඒන්ජල් මහේෂ්ව කලින් දැකලා තියෙනවා කියන එක මහේෂ්කින් හංගන්න ඕන නිසා තමයි එයා මේ බංගලාව උඩමහල මුලින් පෙන්වුවේ නැත්තේ. ඒත් එයා එහෙම කරන්නේ මොකක් නිසා වෙන්න පුළුවන්ද? ඊට පස්සේ මහේෂ් ඒන්ජල් පස්සෙන් ගිහින් එයාට කතා කරත් ඒන්ජල් මහේෂ් කියන දේ අහන්නේ නැතුව දිගටම ඇවිදගෙන යනවා. ඒත් එක්කම ඒන්ජල් යන්නේ අමීර් එයා එනකන් බලාගෙන ඉන්න තැනට. දැන් මෙතෙන්දි ආයෙත් ඉන්නේ පොඩි කාලේ ඒන්ජල්. මහේෂ් ඒන්ජල්ට කතා කරනවා. ඉතින් මේ කතා කරන එක තමයි අමීර්ට ඒ වෙලාවේ ඇහෙන්නේ. ඊට පස්සේ තමයි අමීර් කියන්නේ එයාට නොකියා මේ හීනේට තවත් කෙනෙක් එක්කන් ආවා කියලා. ඒ විතරක් නෙවෙයි මේ වෙලාවේ අමීර් ඒන්ජල්ට කියනවා ඔයා මේ කරපු දෙයට ඔය හැමදාම මේ වංකගිරියේ හිර වෙනවා කියලා. ඔන්න ඉතින් එදා මේ සිදුවීම වුණාට පස්සේ පහෝදා ඉස්කෝලේදී ඒන්ජල්ට කලන්ත දාලා වැටෙනවා. ඒ වෙලාවේ හීන ලෝකෙන් ආව ඒන්ජලුයි මහේෂුයි මේ දිහා බලාගෙනයි ඉන්නේ. එතකොට මහේෂ් ඒන්ජල්ට කියනවා මේ වෙලාවේ තමා කරන්න පුළුවන් දෙයක් කරන්න තියෙන්නේ. මොකද අමීර්ට මතකේ තියෙන තාක්කල් මේ හීනේ එයාට ගැලවීමක් නෑ කියලා. ඒන්ජල්ටත් ඕනේ අමීර්ගේ මේ හීනෙන් ගැලවෙන්න. තාමත් පොඩි ඒන්ජල්ට සිහිය නැතුව තමයි ඉන්නේ. ලොකු ඒන්ජල්ට මහේෂ් කිව්ව දෙයට මොකද කරන්න ඕනි කියලා හිතාගන්න බැරිවයි ඉන්නේ. කොමාර් මේ වෙලාවේදී පොඩි ඒන්ජල්ට සිහිය එනවා. එයා දකිනවා අමීර් එතන ඉඳන් එයා දිහා බලාගෙන ඉන්නවා.
ඊට පස්සේ එයා අමීර් ළඟට ගිහින් එකපාරටම අමීරව තල්ලු කරලා දානවා ඒකෙන් තමයි අමීර්ගේ ඔළුව කලකවැදිලා ලේ එන්නේ ඒකෙන් තමයි එයාගේ මතකේ නැති වෙන්නේ ඒ කියන්නේ මෙතන සිද්ධ වුණ ඇත්තම දේ තමයි ඒන්ජල් තමයි අමීරව තල්ලු කරලා දාන්නේ ඕනම දෙයක් වෙන්න කියලා එතනින් ඒ කොටස ඉවර වෙලා ඊළඟට අපිට පේන්නන්නේ මහේෂ් හීනෙන් ඇහැරුණාට පස්සේ එයා කෙලින්ම යන්නේ ජෝන් මාස්ටර්ව මුණ ගැහෙන්න ජෝන් මාස්ටර් ළඟට ගිහිලා මේ දේ තවදුරටත් කරන්න බෑ කියලා කියනවා මොකද අමීරට එහෙම කරන්න කියලා ඒන්ජල්ට කිව්වේ එයා නිසා ඒ වෙලාවේ ජෝන් මාස්ටර් කියනවා ඔයාම තමයි ඒන්ජල්ව පෙළඹුවේ අමීරව තල්ලු කරන්න කියලා ඒකට මහේෂ් කියන්නේ ඒව ඔක්කොම හීන විතරයි කියලා මේ වෙලාවේ මාෂ්ගේ අතට අමුතු දෙයක් දැනෙනවා ඒ එයාගේ අතේ ගොළු බෙල්ලයක් ඉන්නවා අපි දන්නවා අමීර් ඉන්න තැන්වල තමයි මේ ගොළු බෙල්ල ඉන්නේ කියලා ඉතින් මේක දැක්පු ජෝන් මාස්ටර් අමුතු විදියට හිනා වෙන්න ගන්නවා මේ වෙලාවේ මහේෂ් මේ ඉන්නේ තීන එකද කියලා හිතා ගන්න බැරුව කාසියක් උඩ දාලා බලනවා එතකොට එයා දැනගන්නවා එයා මේ දැකලා තියෙන්නේ තීනයක් කියලා. අර ගොළු බෙල්ල නිසා මහේෂ් දැනගනවා මෙච්චර දවස් එයා ජෝන් මාස්ටර් කියලා කතා කරලා තියෙන්නේ අමීර එක්ක කියලා. ඉතින් මහේෂ් අමීරට කියනවා මට ඔයාව මුණ ගැහෙන්න ඕනේ කියලා. ඒකට අමීර් කියනවා මේ හීනේ කඩා වැටෙන්නයි යන්නේ. මාව ඇවිල්ලා S87 ගර්ග වීදියේදී මුණ ගැහෙන්න කියලා. එහෙම කියනවත් එක්ක මහේෂ් ඇහැරෙන්නේ අර කඳු පාමුල ළඟින්. ඊට පස්සේ එතන ඉඳන් උණ සිද්දවීම් ආයෙමත් එක පිළට සිද්ධ වෙනවා. මහේෂ් මේ පාර කෙලින්ම යන්නේ ජෝන් මාස්ටර් මුණ ගැහෙන්න. හැබැයි ඒ යනකොට ඉන්නේ ඇත්තටම ජෝන් මාස්ටර්. මොකද දැන් මේ හීනේ කඩාගෙන වැටිලා ඉවරයි. තවත් මහේෂ්ට හීන පේන්නේ නැහැ. ඊළඟට මහේෂ් යන්නේ ඒන්ජල්ව හම්බ වෙන්න. හැබැයි දැන් ඒන්ජල්ට මහේෂ්ව මතක නැහැ. ඒ නිසා මහේෂ් ඒ ගැන ආපහු එයාට පැහැදිලි කරලා දෙනවා. එයා කෙලින්ම ඒන්ජල්ගෙන් අහනවා ඇයි එදා අමීරව තල්ලු කළේ කියලා. ඒන්ජල් පුදුමයෙන් කියනවා අමීර්ගෙන් මුලදී මට නරක දෙයක් දැනුනේ නැතත් එයාව කාලයක් ආශ්‍රය කරනකොට මට එහෙම දෙයක් දැනුණා. ඒ වගේම මට දැනුණ අමීර් මාව පාලනය කරනවා වගේ. මාව නිතර නිතර කලන්ත දාලා වැටෙන්නත් පටන් ගත්තා. එහෙම දවසක් මට කලන්ත දාලා සිහිය එනකොට මගේ හිතේ අමීර් ගැන ලොකු වෛරයක් තිබුණා. ඒ විතරක් නෙවෙයි කවුරු හරි මට අමීරට මොනවා හරි කරන්න කියලා යටි සිතෙන් බලපෑම් කරා. ඒක නිසා තමා මං එදා අමීරව තල්ලු කරලා දැම්මේ. ඔයාලට මතක ඇති එදා හීනදී මහේෂ් තමා ලොකු ඒන්ජල්ට කිව්වේ ඔයා ඉක්මනට මේකට මොනවා හරි කරන්න ඕන කියලා. ඔන්න දැන් කතාවේ අවසානයට ළඟා වෙලයි තියෙන්නේ. දැන් ඔයාලට තේරෙනවා ඇති මොකද්ද මෙතන උනේ කියලා. පොඩි කාලේ ඉඳන්ම ඒන්ජල්ට එක පුද්ගලයෙගේ රූපයක් හිතේ ඇඳිලා තියෙනවා. ඒ තමයි මහේෂ්ගේ රූපේ. එය අදින චිත්‍ර අතරේ මහේෂ්ගේ රූපෙත් තිබ්බේ ඒක නිසා. මහේෂ් මේ හීන ගැන හොයන්න වර්තමානයේ ඉඳන් ඒ හීනේ ඇතුළට යන නිසා තමයි ඒන්ජල්ට එයාව පේන්නේ. ඒන්ජල් ඇඳපු මේ චිත්‍ර තමයි මහේෂ් හීන ඇතුළේදී දකින්නේ. ඉතින් මේ හැමදේම දැනගත්තට පස්සේ මහේෂ්ට අමීර් සිහිනෙන් එන්න කියපු දර්ග වීදියට යනවා. ඔයාලට මතක ඇති අපිට කතාවේ මුලින් මහේෂ් පාරක් හොයාගෙන යද්දි එයාගේ අතේ ගොළු බෙල්ලෙක් හිටියා. ඉතින් ඒ වෙලාවේ මහේෂ් දකිනවා කෙනෙක්ගේ මලගෙදරක්. ඉතින් මහේෂ් එතන ඉන්න කෙනෙක්ගෙන් අහනවා මේ කවුද කියලා. ඒ කෙනා කියනවා ඒ අමීර්ගේ මරණය. ඔයා එයාව අඳුනනවද කියලා. ඉතින් මේ වෙලාවේදී මහේෂ් දැනගන්නවා අමීර් අවසන් ගමන් ගිහින් කියලා. අමීර් කියන කෙනා මහේෂ් තවමත් හැබෙහින් දැකලා නැහැ. කොහොම වුණත් අමීර් නැති නිසා මේ හීනේ බිඳිලා යනවා. ඉතින් මෙතනින් තමයි මේ සුපිරිම ෆිල්ම් එක ඉවර වෙන්නේ. ඉතින් ෆිල්ම් එක ලස්සනයි නම් අපේ channel එක subscribe කරන්න, video එකට like කරන්න.